සැප බේරෙනවා. කෑන්න රංගිලා සෞභාග්‍ය ටික ටික එකතු කරගන්නවා. භූමි තෙල්, පෙට්‍රල්, ඩීසල්, ගෑස් හොඳටම කෙරුවා. අපි පොලිමේ ගිහිලා දීලා. අපි දැන් පොලිමේ ඉන්නවා. ඩීසල් පොලිම්. ඩීසල් අර්බුදයේ විසඳී ඇති බවක් දක්නට ලැබුණේ නැහැ. ඇලිකුඩ ඉන්ධන පෙරවම් හලට බෞසරයක් පැමිණියත් එහි පැවතියේ දිගු පොලිමක්. අද උදැසන කිරියල්ල නගරයේ මේ ඩීසල් නොමැති කමින් මහනුවර නගරයේ ඇතැම් ඉන්ධන පෙරවම් හල්වල දිගු පොලිම් දක්නට ලැබුණා. ඩීසල් හා ගෑස් හිඟය ධීවර කර්මාන්තයටත් දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. නිකම ධීවර වරායේ බහුදින යාත්‍රා 300කට අධික සංඛ්‍යාවක් අද නැංගුරම් දමා තිබූ අයුරින් මේ. භූමි තෙල්, පෙට්‍රල්, ඩීසල්, ගෑස් හොඳටම කෙරුවා. අපි පොලිමේ ගිහිලා දීලා. අපි දැන් පොලිමේ ඉන්නවා. බෝට් ඔක්කොම බලන කොට තියෙන මොනවද? තෙලුත් නැහැ, ගෑසුත් නැහැ, මොකුත් නැහැ. එන්නවා ගන්න මේගමට. දැන් සැප බේරෙනවා. කෑන්න රංගිලා සෞභාග්‍ය ටික ටික එකතු කරගන්නවා. මේගමේ ඉන්නේ පාර්ලිමේන්තු ඇමති ඇමති ඇමතිලා නියෝජ ඇමතිලා ඉන්නව නේද? එයාලට එන්න කියන්න වරායට ඇවිල්ලා බලා ගන්න කියන්න. ට්‍රිප්ටොන් 38300ක නැවක් ඇවිල්ලා තියෙනවා. ඒක අද ගොඩ බානවා. ඊට අමතරව අපිට තව හෙට නැවක් එන්න තියෙනවා. ඒකේ තියෙනවා ටොටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 20000ක්. මාර්තු 14 වෙනිදා තව ඩීසල් නැවතෝගයක් එන්න තියෙනවා. ඒකේ මෙට්‍රික් ටොන් 37300ක් තියෙනවා. ඊට පස්සේ අපිට ඉන්දියානු නයෝජනා ක්‍රමයේ යටතේ අපේ පළවෙනි නැවතෝගයේ විදිහට අපිට ගුවන් යානා ඉන්ධන නැවතෝගයක් තමයි හම්බෙන්නේ. ඒක 15000. ඩීසල් විදිහට ගත්තොත් ඩීසල් නැවතෝගයක් අපිට ලැබෙන්න නියමිතයි මාර්තු 22. ඒකට මේ මාසෙ තවත් ඩීසල් ගෑස් හොඳටම කෙරුවා. අපි පොලිමේ ගිහිලා දීලා. අපි දැන් පොලිමේ ඉන්නවා. තෙලුත් නැහැ, ගෑස් නැහැ, මොකක් නැහැ. සැප බේරෙනවා. කෑන්න රංගිලා සෞභාග්‍ය ටික ටික එකතු කරගන්නවා. මේගමේ ඉන්නේ පාර්ලිමේන්තු ඇමති ඇමතිලා ඉන්නව නේද? එයාලට එන්න කියන්න වරායට ඇවිල්ලා බලා ගන්න කියන්න.